ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම චානුක වීරකෝන් මම අපර්ණා කනෑඳු ප්‍රථමයෙන් අවධානය පුවත්සිරස්සල වෙත වේයන්ගුඩ වඳුරව හරස් මාර්ගයේදී පියකුහා දියණික දුම්රියට බිලි වෙයි ගම්මැද්දේ නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයට පානීය ජල ව්‍යාපෘතියක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම කල්දැම් විම්බල්ඩන් ටෙනිස් කිරුළ සර්බියාවේ නොයෙක් චොකොවිච්ට ව්‍යංගොඩ වඳුරව දුම්රිය හවරස් මාර්ගයේදී අද උදෑසන සිදු වූ අනතුරකින් පියෙක් සහ දියණියක මිය ගොස් තිබෙනවා පොලිසිය පැවසුවේ අද පෙරවරු 6:30ට ඔවුන් ගමන් කළ යතුරුපැදිය ගල්කිස්ස සිට කංකසන්තුරේ බලා දහවනේ වූ නගරාන්තර සීක්‍රග්‍රාමී දුම්රියේ ගැටීමෙන් අනතුරු සිදු වෙති බවයි මියගොස් ඇත්තේ රද්දොළුගම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පියෙකු සහ 11 හැවිරිදි දියණියක් ඔවුන් දෙදෙනා ඥාතියෙකුගේ නිවසකට යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ පා තිබුණා මියගේ අයගේ මලසිරුරු මේවන විට වතු පිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා මෙයා මෙන් දැම්ම දාරුට වවුනේ ඇඳ සිටියා වවුනේ ඇඳ සිටින් වැදුනා ඇදිච්ච පාර තමයි දුවයි තාත්ත දෙපැත්ත දෙන්න දෙපැත්තට වැටුණා දෙන්න මේ අවස්ථාවෙම ඉල්ලයි මේ අතර ඊයේ රාත්‍රී 10:15ට පමණ මොරටුව බස් නැවතුම්පළ අසල ජීප් රථයක් අනතුරකට ලක් වී තිබෙනවා වේගය පාලනය කරගත නොහැකිව ජීප් රථයේ මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුරු සිදු වුණා අප වාර්තාකරු සඳහන් කළේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු වනු නැති බවයි රට යන අත 2029 මින් ඊයේ වාරියේ පොළදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. අද අපි යටත් වෙන්න හදන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදයට. අද ඉන්න නායකයෝ කිසිම හිරිකිතයක් නැතුව අපිව ඇමරිකන් අධිරාජ්‍යවාදයට යටකරන්න සූදානම්. ඔවුන් සෝපා ගියුසුම, ඇක්සා ගියුසුම ආර්ථික කොරිඩෝව යද්දී විවිධ අනපනත් අස්සම් කරමින් අපිව ඇමරිකන් අධිරාජ්‍යවාදයට යටත් කරන්න උත්සාහ කරනවා. ඉතිහාසයේ පාඩම් හොඳට තියෙනවා අපි අහලා. පැනමා රාජ්‍යයට සිද්ධ වෙච්චදී ඒ අමහැවි අද්දකීම් අද අපේ රටට විඳින්නට පේන තුරමානේ දකිමින් සිටින වෙලාවක් අපි. ලෝකයේ 90%ක් නැව් ගමනාගමනය හම්බන්තොට හරහා යන්නේ. සිංගප්පූරුවට යන නැව් ගමනාගමනය අඩු වෙනවා. ලෝකයේ වැඩිම ආදායම් ලබන වරාය හම්බන්තොට වෙනවා. ඒ සියල්ල විකුණලා ඉවරයි. හිටවූ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ඒ යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වුණා. ඉතින් අවසන් කළා යම් තාක්ෂණික සංවර්ධනයේ දෙනා උත්සව බලන්න. අද ජනතාවගේ විශ්වාසය සුසතන් දිනා ගන්න පොඩ්ඩක් දුරුම් කාණක් තිබුණා. මම පිළිගන්නවා අපේ යටිතල පහසුකම් වේ සංවර්ධනය කෙරුවට ඒ කෙටි කාලය තුලදී ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අපිට තිබිච්ච අවස්ථාව අඩුයි. ඒ වුණාට දැන් වත් අපි එකට යොමු වෙන්නට ඕනේ. අපි යොමු වෙලා අවස්ථාවල් වැඩි කෙරුවානම් මම හිතන්නේ දේශපාලන සමහර ප්‍රශ්නත් යම් ආකාරයකට අපිට විසඳන ගන්නට ලේසි වෙයි. ජනසත පෙරමුණේ නායක පූජ්‍ය බතරමුල්ලේ සීලරතන හිමියන් ඊයේ තිස්ස මහරාම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් පළ කළා. අපෙන් ඡන්දය අරන් පාර්ලිමේන්තුවට යන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගෙන ඒගොල්ලන් හොඳට වැජබෙනවා සාසනය විනාශ කරනවා සංස්කෘතිය විනාශ කරනවා මේ අග්‍රාමාත රනිල් වික්‍රමසිංහ උන්නේ බාරයක් ඔප්පු කරන්න අලිය පරිත්‍යාග කරන්න අලියා දුන්නාට නැද්ද අපි දන්නේ නැහැ නමුත් මම සෑම පන්සලකටම කියනවා කිසිම කෙනෙක් අලි දුන්නට බාර ගන්න එපා ඊළඟට රජයේ පෙල්ලියක ඇටියේ මේ මහා සංගරත්නය උසාවි වලට ගිහිල්ලා බන්ධනාගාර ගත කළා ඉරබත් කණ්ඩ සිද්ධ වෙනවා මතකයිනේ මහින්ද රාජපක්ෂ මහත්මයා අලි දුන්න මහා සංගරත්නයේ අන්තිමට අලිත් එක්ක පොලිසිය ගෙනලා ඔක්කොම මහා සංගරත්නය ගියා බන්ධනාගාරයට දැන් අවධානීය දේශපාලන වේදිකාවේ පළවු තවත් අදහස් කිහිපයක් වෙත අපි රටේ රාජ්‍ය නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ගේ පසුබිම ඇති කරා අපි විශ්වාසයක් ඇති කරා ඕනෑම කෙනෙක්ට සාධාරණ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඒ විශ්වාසය ඇති කරපු නිසා ජාත්‍යන්තරයටත් ඒ විශ්වාසය ගිරා ජාත්‍යන්තරයට අපිත් එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න පටන් ගත්තා මේ හැම එකේම ප්‍රතිලාභාවේ අපේ රටට අපේ ජනතාවට ඒ ප්‍රතිලාභ තමයි දැන් මේ ගමට ගලාගෙන එන්නේ බොරුව රජ කරා පට්ටමල් බොරුව රජ කරා මිනිසුන්ගේ මනස අවුල් කරා අද මොකද ඒකින් අපි ලබාපු ප්‍රතිඵලය රට කෑලි වලට කඩන්නට රටේ සම්පත් විකුණන්නට ආර්ථිකය කඩලා දාන්න
පේෂණය ඇති කරන්නට ඇන්දුව අවුරුදු හතර අමාරක් කොහොම හරි වහල් මානසිකත්වයේ ඉඳගෙන උද්ඝෝෂණය කරලා හරි මේ ආණ්ඩුව බය කරගන්න ඕන අධිකරණය බය කරගන්න ඕන නඩු ටික පස්සට දාගන්න ඕන නඩු ටික පස්සට දාගෙන කොහොම හරි මැතිවරණයකට ගිහිල්ලා මොනව හරි සෙල්ලමක් දාගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම නැතුව සාධාරණ විදියට බලය ගන්නවා නෙවෙයි හැමදිස්සෙම කකුලෙන් ඇදලා කොහොම හරි බලය අරගෙන නඩු ටික බේරගන්න එක බලයට එන එක තමයි මේ ඇගේ සැලැස්ම තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ විධායක අගමැතිවරයා බවට පත් කරගැනීමේ ඉලක්කය අපි සතුව තියෙනවා. ඍජුව වැඩ කරන නායකයෙක් මේ රටේ ජනාධිපති කරන්න ඒ වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂයි කියන එක අපි ප්‍රතිවිදේ විශේෂයෙන්ම දෙනවා. නැවත මේ රටේ ආර්ථිකය කෙලින් කරන්න මේ රටේ නැවත ගොවියා නැගිටවන්න බැසිල් රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතය අපිත් එක්ක ඉන්නවයි කියන පණිවිඩය විශේෂයෙන් මාමේ ආදි ලබලා දෙනු. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලවිහාරේ මහතා පළ කළ අදහස් මේ. අපේ ජනාධිපති අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අපි තීරණය කරන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. දැනට යෝජනා වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම කරු ජයසූරිය මැතිතුමා, ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතකොට අපි සුදුසු කෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. මේ පක්ෂයේ අපිට ඕනේ අපේක්ෂකයකට අපිට මූණ දෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා කවුරු දැම්මත්. නවගත්තේගම වගාලිඳක තිබී මෝටාර් බෝම්බයක් සහ හිස් පතරම් කුපුතුගයක් හමු වී තිබෙනවා. ඊයේ අදාළ මෝටාර් බෝම්බේ සහ පතරම් දුටු පුද්ගලයෙකු ඒ බව පොලිසියට දැනුම් දී තිබුණා. අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ කළ පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා. එහිදී මෝටාර් බෝම්බයක් සහ T56 හිස් පතරම් කුපු 9960ක් සොයා ගැනුණා. අප වාර්තාකරු සඳහන් කළේ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අදාළ මෝටාර් බෝම්බේ පුපුරවා හැරීමට කටයුතු කළ බවයි. හිස් පතරම් කුපුතොගේ වැඩිදුරු විමර්ශන සඳහා නවගත්තේගම පොලිසියට බහර දී තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් වදුල්ලවත්ත හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 300යි මිලිග්‍රෑම් 600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 200 බහරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 සහ 39 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවද පොලිසිය සඳහන් කළා. මේ අතර බොරැල්ල සහ පෑලියගොඩ ප්‍රදේශවලදීද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා. සිසු දරුදරියන්ගේ සිහින සැබෑ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානය සංවිධානය කරන වේලායුධය රැගත් ආඩිවේල් පෙරහැර අද මාතර සිට රුහුණු මහා කතරගම දේවාලය බලා ගමන් ආරම්භ කළා. ඒ මාතර ශ්‍රී සුබ්‍රමණියම් ස්වාමි කෝවිලේ සිට. කතරගම දෙවිඳුන්ගේ සුරතෙහි පැඳුණු වේලායුධය සංකේතපත් කරමින් පස්ලෝවලින් දෙපවළු වේලායුධය රැගත් මෙම ආටිවේල් පෙරහැර ආරම්භ කිරීමට ප්‍රථම මාතර ශ්‍රී සුබ්‍රමණියම් ස්වාමි කෝවිලේදී ආගමික වතාවත් සිදු කෙරුණා. ජාතික සහජීවනය ගොඩනැංවීමේ අරමුණින් සීමා සහිත කැපිටල් මහරජා සංවිධානය සංවිධාන කරන මෙම පෙරහැර අද තංගල්ල හම්බන්තොට හරහා සෙල්ල කතරගම දක්වා ගමන් කරනවා. සීමා සහිත කැපිටල් මහරජා සංවිධානය සංවිධාන කරන ආණ්ඩවේල් පෙරහැර මංගල්‍ය කතරගම දෙවියන්ගේ අතරැදේ වේලායුධය රැගත් රේ පෙරහැර අපි අද දවසේදී ගමන් ආරම්භ කළේ මාතර ශ්‍රී සිව සුබ්‍රමණියම් ස්වාමි කෝවිල පරිසරයෙන්. මෙනතුරුව මාතර නගරය පසු කරමින් අපි දෙවුන්දර ඔස්සේ අපි ගමන් කරමින් සිටින්නේ තංගාල නගර පසු කරමින් හම්බන්තොට කදිරේසන් කෝවිල් පරික්ෂය දක්වායි. නනතුරුව හම්බන්තොට කදිරේසන් කෝවිලේ විශේෂ පූජාවක් සිදු කිරීමෙන් අනතුරුව තමයි අපි සෙල්ල කතරගම ගණදිවි කෝවිල දක්වා ගමන් කිරීමට සූදානම්න්නේ. ආදරණීය බැතිමතුන්ට ආරාධනා කරනවා පැමිණෙන්න වේලායුධය සීසින් දැක බලා ගන්නා ගමන්ම එහි ආශිර්වාදය ලබා ගැනීමට. වේලායුධය සෙල්ල කතරගම ගණදිවි කෝවිලේ අද තැන්පත් කරන අතර ආණ්ඩවේල් පෙරහැර හෙට කතරගමට ලඟා වීමට නියමිතයි.
මං උදේින්දලම් මෙතෙන්ට වෙලා ඉන්නවා මේක වන්දක දාගන්න ආශිර්වාදයක් ලබා ගන්න දෙවියන්ගේ ආශිර්වාදය නෝඩුවම ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා මට ලොකු ජයග්‍රහණයක් මට මේ කට ගන්න ලැබීම ගැන මම කතරගම දෙයියෝ එදා පටන්ම අදහනවා මට අද ලැබීම හරි සතුටක් ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය වසර 44ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනාගත්තා. ඒ මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග යවන ලද සුපිරි පඳුවාරෙන් අනතුරුව නව ශ්‍රීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමගින්. Swerved away through Gully and that all. නිදහස් 19 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. කාසිය වාසි දිනාගත් නව ශ්‍රීලන්ත නායක කේන් විලියම්සන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. Martin Guptill. ඒ අනුව පිටියට පිවිසි නව ශ්‍රීලන්ත ක්‍රීඩකයන් නියම පන්දුවාර 50 අවසානයේ හඩ්ලු 8ක් දැවී රැස්ක ලකුණු සංඛ්‍යාව 241ක්. Gorgeous. Had a lot of fielders. Martin Guptill ලකුණු 19ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් ලකුණු 30ක් රැස් කළා. කේන් විලියම්සන් වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගාවලියේදී නායකයෙකු වශයෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. ඔහු මෙම තරගාවලියේදී ලකුණු 578ක් රැස් කළ අතර 2007 වසරේදී මහේල ජයවර්ධන ලකුණු 548ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමුවා. සිය එක්දින දිවියේ නවවන අර්ධශතකයේ වාර්තා කළ හෙන්රි නිකොලස් ලකුණු 55ක් රැස් කළ අතර ටොම් ලැතැම් ලකුණු 47ක් රැස් කළා. ජේම්ස් නීෂම් ලකුණු 19ක් රැස් කළ අතර කොලින් ඩී ග්‍රෑන්ඩ් හෝම් ලකුණු 16යි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් හා ලියම් ප්ලන්කට් කඩුළු තුන බැගින් දමා ගත්තා. අනතුරුව සිය කුරුදුන් ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් ලකුණු 242ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුළු හතර ලකුණු 86ක් තුල බිඳ වැටුණා. ජේසන් රෝයි ලකුණු 17ක් රැස් කළ අතර ජොනි ඩියාස්ටෝ ලකුණු 36ක් රැස් කළා. කෙසේ වෙතත් අනතුරුව පිටියේ ස්ථාවර වූ බෙන් ස්ටොක් සහ ජොස් බට්ලර් එංගලන්ත ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සමත්තාවය ලකුණු 110ක්. ජොස් බට්ලර් පන්දු 60කින් 4-5-6ක් සමගින් ලකුණු 59ක් රැස් කළා. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයන්ට පන්දු 12කදී ලකුණු 24ක ඉලක්කයක් පැවති මොහොතක පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වූ ජේම්ස් නීෂම්, ලියම් ප්ලන්කට් සහ ජොෆ්‍රෙ ආශය දමා ගත්තේ තරගයේ වැඩි වාසිය නව ශ්‍රීලන්තයට හිමි කර දෙමින්. ඒ අනුව අවසන් පන්දුවාරයේදී එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 15ක්. කඩුළු දෙකක් පමණක් අතැතිව සිය ඉනිම දියත් කළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කළේ ට්‍රෙන්ට් බෝල්ට්. ඔහු අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙක නිලකුණු පන්දු දෙකක් ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වූවද තුන්වැනි පන්දුවේදී බෙන් ස්ටොක් 6-5ක් එල්ල කරමින් නැවත තරගය එංගලන්තය දෙසට නතු කරගත්තා. අවසන් පන්දුවාරයේ සිවුර පන්දුවේදී බෙන් ස්ටොක් එල්ල කළ පහරක් හතරේ සීමාව අසලදී රැකගත් මාර්ටින් ගප්ටිල් නැවත පන්දුව කඩුළු රකින්න ක්‍රීඩකයා වෙත යොමු කළද එය පන්දු රකින්නන් අභිබවා හතරේ සීමාව දක්වා යාම හේතුවෙන් එංගලන්තයට ලකුණු 6ක් හිමි වුණා. නමුත් අවසන් පන්දු දෙකේදී ලකුණු දෙකක් ලබා දෙමින් ආදිල් රෂීද් සහ මාක් වුඩ් දුවන් දී දමා ගැනීමට නව ශ්‍රීලන්ත ක්‍රීඩකයෝ සමත් වූයේ පන්දුවාර 50 අවසානයේ කණ්ඩායම් දෙකේම ලකුණු තත්වයන් සම කරමින්. එංගලන්තයේ වෙනුවෙන් බෙන් ස්ටොක් පන්දු 98කට මුහුණ දෙමින් 4-5-5ක් සහ 6-5-2ක් සමගින් නොදැවි ලකුණු 84ක් රැස් කළා. ඒ අනුව කණ්ඩායම් දෙකටම යළිත් පන්දුවාරය බැගින් ලබා දුන්නේ තරගයේ ජයග්‍රහකයා තෝරා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සුපිරි පන්දුවාරයේදීද කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් රැස් කරමින් එයද සමතත්වයට පත් වුණේ මුළුමහත් ක්‍රීඩා ලෝලින්ම අමන්දානන්දයට පත් කරමින්. එවැනි අවස්ථාවක ක්‍රිකට් නීතියට අනුව ජය හිමි වන්නේ තරගයේ පුරාවටම සුපිරි පන්දුවාරයේද ඇතුළත්ව වැඩිම 6-4 සංඛ්‍යාවක් එල්ල කළ කණ්ඩායමටයි.
මෙම තරගයේදී එංගලන්තයේ 6 සහ 4 පහර 26ක් එල්ල කර තිබූ අතර නව ශ්‍රීලන්තයේ වාර්තා කර තිබුණේ 6 සහ 4 පහර 17ක් පමණයි. ඒ අනුව ලොවට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්තයේ වසර 44ක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙම තරගය ඉතිහාසගත වූයේ එක්දින තරග ඉතිහාසයේ සුපිරි පන්දු වාරයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙසයි. එංගලන්තයේ බෙන් ස්ටොක් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානයේ හිමි වූයේ නව ශ්‍රීලන්ත නායක කේන් විලියම්සන්ටයි. The game, but cricket has definitely been the winner here this evening. ICC World Cup Champions 2019 for the first time, England! සර්බියාවේ නොවැක් ජොකොවිච් 2019 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල් අංශයේ ශූරතාව දිනා ගත්තා. ඒ ප්‍රවීණ ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පරාජය කරමින්. ලොව ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි හතරට අයත් විම්බල්ඩන් තරගාවලිය මෙවර 133 වෙනි වරට පැවැත්වුණා. එංගලන්තයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි කේවල් අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ පසුගිය වර ශූරතාව දිනූ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්. ජොකොවිච් අවස්ථා පහකදී විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනා සිටින අතර ෆෙඩරර් අවස්ථා අටකදී එම ශූරතාව දිනා සිටිනවා. මෙවර පිරිමි කේවල් අවසන් තරගයේ පළමු වටේ තියුණු ස්වභාවයක් ගත් අතර කෙසේ නමුත් ලකුණු 4-6ක් ලෙස ඉන්ජය ගත්තේ ජොකොවිච්. දෙවන වටේදී ෆෙඩරර් ඉදිරියට පැමිණියා. ඔහු එම වටේ පහසුවෙන් ජය ගත්තේ ලකුණු 6-1ක් ලෙසයි. තුන්වන වටේ නැවතත් තියුණු ස්වභාවයක් ගත් අතර ලකුණු 4-6ක් ලෙස ජොකොවිච් ඉන්ජය ගත්තා. සිව්වන වටේදී ෆෙඩරර් හමුවේ ජොකොවිච් පසුබෑමට ලක්වූ අතර ෆෙඩරර් ඉන්ජය ගත්තේ ලකුණු 6-4ක් ලෙසයි. තීරණාත්මක පස්වැනි වටයෙන් ජොකොවිච් ජයගත් අතර ඒ අනුව ඔහු වට 3-2ක් ලෙස තරගයේ ජයගත්තා. පැය 4:57 කාලයක් මෙම තරගයේ පැවති අතර එය ඉතිහාසයට එක්වූයේ වැඩිම කාලයක් පැවති විම්බල්ඩන් ටෙනිස් අවසන් තරගය ලෙසයි. ටෙනිස් ශ්‍රේණිගත කිරීම අනුව පිරිමි කේවල් අංශයේ පෙරමුණේ පසුවන ජොකොවිච් මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 16ක් දිනා සිටිනවා. අවධානය තවත් දේශීය ප්‍රවෘත්තියක් වෙත. ගම්මැද මහජන සේවා ක්‍රියාන්විතයෙන් නිටඹුව බෞද්ධ විද්‍යාලයේ දිකළ පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියටපත් කිරීමේ කටයුතු දැන් සිදුවනවා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු අශ්‍රාසාන්. වසර 109ක් පරණ ඇති නිට්ටඹුව බෞද්ධ මහාවිද්‍යාලයේ දැනට සිසු 1200ක් පමණ ඉගෙනුම ලබනවා. මොවුන්ට මෙතෙක් කල් තිබුණේ ලීටර 700ක ජල ටැංකියක්. මෙම පානීය ජලයේ ප්‍රමාණවත් නැති නිසා පාසල සහ ආදිශිෂ්‍ය සංගමය විසින් කරන ලද ඉල්ලීමක් මත ගම්මැද්ද අද ලීටර 3000ක ජල ටැංකියක් සිසු අයිතියට පත් කරනවා. නිට්ටඹුව බෞද්ධ මහාවිද්‍යාලයේ සිට නිවුස් සිස්ටම් වෙනුවෙන් මම අස්රාසන්. අවධානය විදෙස් පුවත් කිහිපයක් වෙත. අද අලුයම චන්ද්‍රයා බලා අභ්‍යවකාශගත වීමට තිබූ චන්ද්‍රයාන් 2 මෙහෙයුම කල්දමා තිබෙනවා. ඉන්දියා අභ්‍යවකාශ පරිශ්‍රණ සංවිධානය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි. චන්ද්‍රයාන් 2 යානයේ රැගත් GSL V-Mark 3 නැමැති රොකටුව අද ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේ ශ්‍රීහාරිකොට දූපතේ පිහිටි සතිෂ් ධවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වීමට නියමිතව තිබුණේ අලුයම 2:51යි. රොකට්ටුව අභ්‍යවකාශගත වීමට විනාඩි 56ක් තිබියදී උද්ගත වූ තාක්ෂණික දෝෂයක් හමුවේ මෙහෙයුම කල්දැමීමට සිදු වූ බවත් චන්ද්‍රයාන් 2 කක්ෂගත කෙරෙන නව දිනය පසුව ප්‍රකාශයට පත් කරන බවත් ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කළ. මෙම මෙහෙයුම ඇරඹි දින 54කට පසු චන්ද්‍රයා මතුපිට ප්‍රඥාන් නැමති කුඩා රොබෝ රෝවර් යානයක් ගොඩබැස්වීම නියමිතව තිබුණා. මෙහි ප්‍රධාන අරමුණ චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රවයේ ජල සම්පත් පවතී දැයි ගවේෂණය කිරීමයි.
මේ චන්ද්‍රයා මත ජලය තිබේ දැයි තහවුරු කර ගැනීමට ඉන්දියාව 2009 වසරේදී සාර්ථකව ක්‍රියාත්මක කළ චන්ද්‍රයාන් 1 මෙහෙයුමේ දෙවන අදියරයි. මෙම මෙහෙයුම දැක බලා ගැනීමේ අරමුණින් ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද එම ස්ථානයට පැමිණ සිටියා. මෙම මෙහෙයුම සාර්ථක වූවා නම් සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැසූ ලොව හතරවැනි රට බවට ඉන්දියාව පත්වනවා. මීට පෙර අමරිකාව, රුසියාව සහ චීනය මෙම මෙහෙයුම සාර්ථකව නිමා කළ නමුත් මේ වසර මුලදී ඊස්ට්‍රායිලය ඊට දැරූ ප්‍රයත්නය අසාර්ථක වුණා. ඊස්ට්‍රායිල මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු ඉකුත් අප්‍රේල් මාසයේ අභ්‍යවකාශගත කිරීමට නියමිත වූ චන්ද්‍රයාන් 2 මෙහෙයුම ජූලි දක්වා කල් දෙමීමට ඉන්දියාව පියවර ගත්තා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ රුපියල් කෝටි දහසක් වැය කර වසර ගණනක උත්සාහයක ප්‍රතිඵල අසාර්ථක වනු දැකීමට අකමැති බැවින් ඉන්දියාව මෙලෙස තාක්ෂණික දෝෂ හමුවේ මෙහෙයුම කල් දෙමීමට පියවර ගත් බවයි. චන්ද්‍රයාන් 2 මෙහෙයුමට යොදාගත් සියලු උපකරණ සැලසුම් කර නිෂ්පාදනය කර තිබුණේ ඉන්දියාව තුල වීමත විශේෂත්වය. චන්ද්‍රයාන් 2 මෙහෙයුමට ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් දහසකට ආසන්න පිරිසක් දායකත්වය ලබා දී තිබු අතර මෙම අන්තර්ග්‍රහලෝක විමර්ශනයේ මූලිකත්වය දරන්නේ කාන්තාවන්. ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂක මුතයා වනිතා සහ ඍතු කරිදාල් යන කාන්තාවන් දෙදෙනා කාන්තාවන් සහ පුරුෂයන් යනුවෙන් වෙනසක් නොමැති බවත් ලිංගිකත්වයේ නොව දක්ෂතාවයේ පමණක් වැදගත් බවත් ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ සංවිධානයේ ප්‍රධානී ආචාර්ය කේ සිවන් ප්‍රකාශ කළා. දැන් අවධානය තවත් විදේශ පුවත් කිහිපයක් වෙත. නේපාලයේ ගංගොතුර සහ නායෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 55ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට බලධාරීන් පවසන්නේ පුද්ගලින් 33ක් තුවාල ලබා ඇති අතර තවත් 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව දසදහසකට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව සඳහන්. මේ අතර ඊසාන දිග ඉන්දියාවේ අසම් ප්‍රාන්තයේද ගංගොතුර හේතුවෙන් පුද්ගලින් 10 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 1.5ක පමණ ජනතාව පීඩාවට පත්ව ඇති බවයි. බංග්ලාදේශයේද ගම්මාන 200ක් පමණ ජලයෙන් යටවීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 105ක් පමණ අවතැන්ව සිටිනවා. ඉන්දියාවේ ගුජරාටයේ විනෝද උද්‍යානයක සිදු වූ අනතුරකින් පුද්ගලින් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විනෝදෝද්‍යානයේ ක්‍රීඩා කිරීමේ යානයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරෙන් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. යානය කඩා වැටීමට හේතුව තවම තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. පාර්ලිමේන්තු පනතකට විරෝධය පළ කරමින් හොන්කොන්හි උද්ඝෝෂණ පැවැත්වුණා. එහිදී දසදහස් ගණනක් විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරුණු බව විදෙස් වාර්තාවල සඳහන්. හොන්කොන් ආරක්ෂක බටහිරින්ට මාර්ග තදබදය අවම කිරීම සහ උද්ඝෝෂකයින් පාලනය කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වුණා. ප්‍රංශයේ බැස්ටයින් දිනය ඊයේ අති උත්කර්ෂවත් ලෙස සැමරුණා. ප්‍රංශ විප්ලවය සිහිපත් කරමින් බැස්ටයිල් දිනය සැමරෙනවා. එය ප්‍රංශයට ජාතික නිවාඩු දිනයක්. උත්සව දින සැමරුමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්, ජර්මානු චාන්සල ඇන්ජලා මර්කෙල්, බෙල්ජියම් අගමැති චාල්ස් මයිකල් සහ පෘතුගාල් අගමැති මාක් රුටි ඇතුළු නායකින් එක්ව සිටියා. සැමරුම් දිනය විචිත්‍රවත් පෙළපාලේ සංදර්ශන වලින් සමන්විත වුණා. ඒ සමගින් නිවුස් ෆස්ට් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.